තවත් මේ ප්‍රශ්නයක් අහනවා දහම් අවබෝධයේ ඇති අයෙකු එම අවබෝධයේ තුලින්ම තමන්ට සුදුසු කර්මස්ථානයක් ගොඩනගා ගන්න ආකාරය උදාහරණ සහිතව පහදලා දෙන්න කියලා මේ ඉල්ලීමක් කරනවා දැන් යම් කිසි දෙයක් අපිට කියා දෙන්න ඉස්සෙල්ලාම ගුරුවරයෙක් නැතුව මෙයා ලබන්න බැහැනේ මේ බුද්ධ ශාසනයම කල්යාණ මිත්‍රයා නිසා 100%ක්ම පවතින්නේ කියලා බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා එහෙනම් කල්යාණ මිත්‍ර සම්පත්තිය පළවෙනි වෙනවා ඒ කල්යාණ මිත්‍ර සම්පත්තිය මුල් කරගෙන තමයි ඒ දහම් අහන්න ලැබෙන්නේ මූලික දහමක් අහනකොට එක එක කෙනාට එක එක විදිහට තේරෙනවා දැන් අපි දවක මෙහෙම දෙයක් යම් වස්තුවක් දිනා හුඟක් ලොකුයි කියන පොන්ති ළමයි කට්ටියකට එහෙම එකක් කිව්වොත් එහෙම ඒ ළමයි කට්ටිය හුඟක් ලොකුයි කියනට එයා අදහස් කරපු ආකාරයක් තියෙනවා කොච්චර ලොකුද ඔයාට හිතෙන්නේ කොහොමද පුතේ කියලා ඇහුවොත් එහෙම අලියෙක් විතර ලොකු ඇති කියලා හිතෙනවා එක ළමයි එහෙම කියනවා තව කෙනෙක් පර්වතයක් විතර ලොකු ඇති කියලා පුළුවන් තව කෙනෙක් කියන්න පුළුවන් තවත් කෙනෙක් කියන්න පුළුවන් අපේ පූසා හරි ලොකුයි අපේ පූසා විතර ලොකු ඇති එහෙනම් තවත් මුන්ති ළමයෙක් එහෙමත් කියන්න පුළුවන් ඒ කියලා කියන කතාව තම තමන් ගත්ත අදහසින් තමයි ගන්න අර මුන්ති ගෙවි පැටියේ නිදකින් උඩට ඇවිදilla බලනකොට ඉන්නවලු පිබිර සද්දයක් ආවලු බලනකොට දැක ලොකු හරකෙක්. පැන්න ආපහු බය වෙච්ච පාර වගුරට. ගිහලා ගෙඹි අම්මට කියනවලු. මම හුඟක් ලොකු බර තියෙන කෙනෙක් දැක්කා කියලා. නෑ පුතේ මෙච්චර ලොකුද? අම්මා හරකගේ බඩේ තරම දන්නේ නැති හින්දා බඩ කුඹලා වින්නවා පුතා. ආව හොනේ වි හරි ලොකුයි හොිටවල. එහෙනම් මෙච්චර මෙච්චර කියම පුරුරට පාර පැල්ලම අලා. අනිවාර්යයෙන් සමහර අයට යමක් කියවහම තමන්ගේ දත්තේ තුලින් මයින්ඩ ගියොත් එහෙම ඔන්නෝම මේවා වෙනවා මේ බුදුදහම තමන්ගේ දත්තයන්ට ගෝචර කරන්න බෑ මේ දත්තයන් අපි ලබලා තියෙනවට අපි කියනවා වචනයක් මොකද්ද මේ දේශලාතෝ කියා තියෙනවා දිට්ඨ සුත මුත විඤ්ඤාත කියලා ඔන්න ඔය ටික පැත්තකට යන්න ඕනේ මේ කර්මස්ථානය සකස් කරගන්න පොත. දිට්ඨ සුත මුත විඤ්ඤාත. ඔය හොදේට තෝරා ගන්න. බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළලා නැති කාලේ කොයි කාලේ මේ කාලේ මේ සෑම මිනිසෙක්ම ওই දිට්ඨ සුත මුත විඤ්ඤාත වල තමයි ඉන්නේ. ඔයි නිහාට යම දකින්න නැති පැත්තක් තියෙන බුද්ධි ගෝචරයි කියලා අපි ඒකට කියනවා. අන්නේ බුද්ධි ගෝචර පැත්ත ඔයිටි විහා පැත්ත. ඔයිටි ඉක්මවා ගිය පැත්ත. ධර්මයේ දකින්න ධර්මයේ ගැලපෙන උපමාවා තේරුම් ගන්න. මෙලෝ පෙනෙන උපමාවා ගලපලා ගන්න. ඔය දිට්ඨ සුත මුත විඤ්ඤාත කියන හතරෙන් එහාට ගිය බුද්ධිගෝචරව දැක අවබෝධයකින් ඕනේ. ඒ මූලික අවබෝධය ලබාගත් කෙනෙක් තමයි අපි මේ ධර්මාවබෝධය ඇති අය කියලා කියන්නේ. මුළු ත්‍රිපිටකේ කඩපාඩම් කරගත් කෙනෙක් ඉන්න පුළුවන්. යා එක බැලුවත් එහෙම සමහර වෙලාවට अरे पुंची काल दी मेन पुते आयान क्या गुरुवर आयान दिए आयान क्या एक लियो यदि अकुरु लियो यदि ये वाक ये वाक एक किया देने को या अहिं ताकि हेडर था लगा मुका तो आयान किया आयान साध्य आप हम गोहमद लिया नहीं क्यों हम කලින් අහපු සුතාරගේ ඇහෙන් බලාපු දිට්ඨාරගේ
दिट्ट सुत किए देखे दरागत विज्ञाते अक्षवा हितें दरागत अदहत दिए एक आया आयान की आयान लिया देनगा अलमायान की अलमायन लियन हरि देनगा मायान की मायान लियन हरि देनगा आयान अलमायन मायान की अलियन अकुर शब्द हरि देनगा आयान अलमायन मायान अम्मा कुंजी लमायन किया देने को खानट अहन की आकार ऐट मीन और अकुरे आकार वो दिट्ट सुत की देखा रखें ये तुम्हें लम्या गुंडगा आकार अन्नी हदागत आकार विंजातिया गुंडगा आयान अलमायन मायान अम्मा की दें या हेम किए नो अदात कुत्ते नो अम्मा की इंग्रीसी टिकट कांड जाना संभाल आप ही सिंगल लगाई इंग्रीसी अम्मा तू गान से आती है ये आए ये गुलाना तो आगे वाचन याद दिन अम्मा की निकुवर ना ने बिना वाचन अम्मा की निकाह तैला का ये हद्दी तत्तैला या कुरु तत्तैला तब इंग्लिश आप लोग पेड़ दिया किया आप लोग की प्या किया दी तब साथ देना मदर की इधर एक लिए नहीं दिया बाम चार M O T H R वो हम जो वाक दिए ना वाचन दिया दार दिए लो दिया ही राम को जगह जंगल वाचन देखा हो आप लोग ठीक है देखा हो इंग्लिश आप लोग ठीक है देखा हो अन्य यह दिट्टे वासी देखा गाती है दिट्टे भी नहीं आता कला देखा पे कहीं देंगे आरांती है एक शब्द कर बैठी सूता भी नहीं आता कला नहीं ही देंगे आता है शब्द कर कुछ है एक ही क्यों आधा हजार तो भी नहीं आता करीन गाता ही दें या तो आप पे अम्मा की नहंगी होगा ना माधुर्य की वाह एक बार मैंने मेजर मुल्क तीव्रता के जिया किया नहीं කඩපාඩම් කෙරුවා නම් ඔන්නෝම හදාගත්ත අකුරු ටික දිට්ට වලින් අරගෙන විඤ්ඤාත කරගත්තා. ඊ අකුරු පද හදන පද කතා කරන හැටි සද්ද කරන හැටි සූත වලින් අරන් විඤ්ඤාත කරගත්තා. ඒ වගේ දින අදහස් කිව්ව කතා ටික ඔක්කොම දිට්ට සූත දෙකෙන් අරන් විඤ්ඤාත කරගත්තා. ඊට පස්සේ ත්‍රිපිටකේ ධාරී කියන්නත් පුළුවන්. ඕක බොහොම තදට ඉගෙන ගත්ත දිට්ට සූත විඤ්ඤාත කළොත් එහෙම आहन आहन तेन मोहताक नहर इकाक नहर अकुराक विना नवी की आंड बुलुआ गाता पद हमें इकाक में पीरी तो निका की है हरी आडंबरा थी देनो मटर होंदे के नी मत देनी बात दिए अनिक के उकाउ मां काउ मटर हर कर बात देने बुलवा दे अनिक है ये मत अदा से हमें मित्र आवा वो दिट्ट सुत मुत विज्ञात दिट्ट सुत विज्ञात खव दावा यथाबोधि रबर इंड मेह एक मदिव इहाट पराते नाती है ओक इक्मोल अन्नी इक्मोल बलन क्रमी गंड दिट्ट सुत की दिखा तवा से आधार करगे इंग इहाट प्रज्ञा बल पुरसाक अन्नी का हरी अमारु तेना ये प्रज्ञा भी बाल्मीक पोते लियान एक खावादंड हरी अमार ज्ञान सांपयुक्त ना इपदिराय अलोभ आदि अमोह हित त्रिहेतु की अन्न एक त्रिहेतु उपताक नति के बने हुआ तेरे अन्न उन्नोकाय अरे दीप्त सूत विज्ञात ना तेरे खनपाल पुलवा इंहार अर्थ बैठी ने मेन मेन सा मुगदे अरे अलोभ अदीस अमोह हित की उपाण सहज नूनात्न अवबोधि अति के विग्रह कला देने को एक तेरू कंड पुलवा नूनाक्यन एक नून की लोके दिंड इसेला वो दिट्ट सुतमुत विज्ञात की इकमोल
යමක් දකින්න එක ලීති වැඩක් නෙවෙයි. විදේශයෙන් මේ බුදුදහම නම් කොහොමවත් දකින්න බෑ. එකම උත්තමයන් වහන්සේ නමක් ලෝකේ පහළලා දේශනා කරනක. ඒ තමයි ලෞතර බුදු පියාණන් වහන්සේ. අති දුර්ලභ ලෝකේ පහළ වෙන ඒ බුදු පියාණන් වහන්සේ නමක් ලෝකෙට විග්‍රහ කරලා දෙනවා. සාමාන්‍ය ලෝකයට කොච්චර හිතුවත් වැටහෙන්නේ නැති අර්ථය. අදහසක් මතු කරගන්න ක්‍රමවේදය. අන්නේ ක්‍රමවේදය පෙන්වලා දුන්නාට පස්සේ අර කිව්ව නැනවතුන්ට ඒක අහගෙන අහගෙන යනකොට ওই දිට්ඨ සුත දෙකෙන් ගත්ත අදහස ඉක්මවලා ගිය ගැඹුරු පැත්තක් වැටහෙන්න පටන් ගන්න. හැබැයි ඒක වචන වලට නගන්නේ කොහොමද? ඒක හරි අමාරු දෙයක්. වචන තියෙන්නේ අනිත් මේ ලෝකේ පේන දේවල්, ඇහෙන දේවල් පෙන්වන්න, දැනෙන දේවල් පෙන්වන්න. ඒකෙන් පෙන්වන්න කියොත් අර ගත ටිකෙන් අදහස් ගන්න. එතකොට වැඩි තෝරා ගන්න බැරුව යනවා. ඒ නිසා හරි අමාරු තැනක් තමයි යථාභූතී ලැබෙන්නේ ධර්මයක් පෙන්වා දෙන්නේ. කවදා හරි බුදු පියාණන් වහන්සේගෙන් දේශනා කරපු ධර්මය උන්වහන්සේගෙන් ශ්‍රවණය කරලා හරි ඊයන් ගැඹුරු අවබෝධයට එන්න ඕන. ඒ ටික ලැබෙන්නේ. ඊබඳු ලෞතර බුදු පියාණන් වහන්සේ යනි අග්‍රසේත කල්යාණ මිත්‍රයාණන් වහන්සේගෙන් හෝ උන්වහන්සේගෙන් ඉසි අසා දැනගෙන අහපු වගේ දැනගත්ත එක නෙවෙයි අර කියන්නා වූ මහා ප්‍රඥාව පහල කරගන්න උපතිසිරිය ලබාගෙන එන ඒ ආර්ය උත්තමීකෝ සම්බන්ධ වෙන්න ඕන. අන්න ඒතොට කියන සත්පුරුෂ සංසේවණිය ලැබෙනවා. මොකද මේ කියන්නා වූ මූලික අවස්ථාවේ දිට්ඨ සුතමුත විඤ්ඤාත කියන தત્වේ ඉක්මවලා ගැඹුරු දහම දකින්ද කාරණා හතරක් එක් රැස් වෙන තැනක් වෙන්න ඕන. ඒක එකක් තමයි සත්පුරුෂ සංසේවණියකි. සංසේවණිය කිව්වේ කොහොම හරි තමන්ට මේ ලං වේලාම දකින්න පුළුවන් හැකියාව තියෙන්න ඕන. සම්බන්ධයක් එන්න ඕනේ. දර්ශනයකින් හෝ ශ්‍රවණයකින් සම්බන්ධයක් ආවත් ඒ ඇති වෙන්න පුළුවන්. මොකද ලෞතර බුදු පියාණන් වහන්සේ ජේතවනාරාමයේ වැඩ ඉන්න වෙලාවේදී බොහොම ඈත ප්‍රදේශයක ඉන්න කෙනෙකුට ඕනනම් දර්ශනයක් යවලා ශ්‍රවණ මාධ්‍ය තුලින් වචන කීපයක් කියලා මාර්ගඵල අවබෝධයක් පවා ලබා දීලා තියෙන තැන තියෙනවා. ඒ නිසා යම් කිසි ක්‍රමවේදයකින් දර්ශනයක් ශ්‍රවණයක් ලැබුණා නම් එවන් උතුමෙකෙන් ලැබෙන්නා වූ දහම් න්‍යාය අහනකොට අර සත්පුරුෂ සංසේවනයේට අවශ්‍ය මඟ පෑදෙන්න පුළුවන්. අඩුවක් වෙන්නේ අර එක්තරා දැනෙත්තියක් කියන රජ්ජු මාලා කියන. අන්නේ රජ්ජු මාලා කියන දාසි බෙල් ගෙලවැල් දාගෙන මැරෙන්න ගිය වෙලාව බුදු පියාණන් වහන්සේ අවස්ථාව දැකලා සෝතාපන්න වෙන්න හේතු වාසනා දැකලා අර කියන ඉද්දී රූපයක් මවලා ශබ්දයක් ඇහෙන්න සලස්සලා පෙන්නපු පුංචි දේශනාවකින් ඇයි සෝවාන් ඵලයටපත් වෙලා බොහොම චිත්ත ප්‍රසාදයෙන් බෙලවැල් දාගන්න එක අත්හැරලා බොහොම සතුටින් තමගේ සිතුමාලිගාවට ගියා කියනවා. ඒ දාසියක් වශයෙන් ඉඳලා ඉතින් මේ වගේ කතාවක් තියෙනවා. මේක පෙන්නා දෙන මොකද කෙටියෙන් පෙන්නුවේ එන දුරපටන් කරන්නා වූ දර්ශනයේ ශ්‍රවණයේ ඇහිලා එහෙම ලවන්න පුළුවන්කම තියෙනවා. අනුස්සව ප්‍රසන්න කාළී කියන මාර් පළවැනි මාර්ගඵලයේ ලැබපු ගිහිවතේ ඉඳලා මාර්ගඵල ලැබපු මේ බුද්ධ ශාසනය පළවැනි තැනැත්ති ස්ත්‍රියක් දරුවෙක් නලෝ නලෝ හිටපු ස්ත්‍රියක් රාත්‍රී කාලේ ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ දේශනා කරන දවසේදී ඉතිල්ලාම ගිහි අතරින් සෝවාන් ඵලයටපත් උනේ අන්නේ කාළී නැවති ස්ත්‍රිය. කොණ්ඩඤ්ඤ හාමුදුරුව සෝවාගෙනකොට පැවිදි උතුමන් අතරින් ගිහි පින්නතුන් අතරින් දරුවෙක් නලෝ නලෝ හිටපු ඉත්‍රියක් යක්ෂයෝ දෙන්නේ ආකාශය ඉඳලා කියලා
බණහඩක් අහලා ඔය පළිය ලැබුවා කියලා සාපේ. එයාම සද්දේ දුරින් ඉඳන් ඇහුවා කියලා අඩුවක් එහෙම නැහැ. ඔය සත්පුරුෂ සංසේවණේ සද්ධර්ම ශ්‍රවණේ ලැබෙන්න ඕන දෙයක්. එහෙනම් සද්ධර්ම ශ්‍රවණේ ඔය ආකාරي යථාබෝධී ලබාගත් උත්තමයන්ගේ මාධ්‍යයෙන් ඇවිදින්න. එවන්දු අයට එන උදාහරණ උපමා දෙනවා. ඒ උදාහරණ උපමා තුලින් තෝරලා දෙනකොට අන්නේ ඒ තුලින් තෝරා ගන්න පුළුවන් හැකියාවක් ලැබෙනවා ඊට සුදුසු අයට. අන්නේ තෝර තමයි ආවෝදී අනික කරන්න ලැබෙන්නේ. යෝනිසෝ මානසිකාරී කියන ප්‍රඥාව මුල් කරගෙන මෙනෙහි කරන දන්ට වැටෙන්න ඕන. සම්බන්ධ වෙන්න ඕන. දහම් අනුදහම් පිළිවෙතේ ඒ අත්හරින් ඉන්න ඕනේ. ඒ කියන්නේ සැදැහැ සිතින් බොහොම ගෞරවයෙන් ධර්මාශ්‍රවණය කරනකොට ධර්මාදාන ප්‍රතිපත්තිය ඒ මොහොතේ තියෙනවා. ඔන්නේ කාරණා ටික සිද්ධ වෙච්ච මොහොතකදී ඔය දිත්ත සුතමුත විඤ්ඤාත අයින් කරමු. ඒවා ඉක්ම ගිහින්. වචනියෙන් කියන්න බැරි. අවබෝධයක් ලැබෙනවා. ඊ ලැබෙන අවබෝධයේදී මොකද වෙන්නේ? මේ ලෝකේ ස්වභාවය පිළිබඳ ඉතිකල් නොදකමු යම් වැටහීමක් එන අවබෝධතාවයක් එනවා. මේ හොඳයි හොඳයි කියලා හිතා හිටපු ලෝකයේ පිළිබඳ උයින් එහා දෙයක් අහන්න නෑ. හොඳ දේ හොඳයි කියනවා මිසක් ලස්සන දේට ලස්සනයි ඒක හොඳයි ප්‍රියයි මනාපයි කියනවා මිසක් එයින් ඉහාර දෙයක් හිතා ගන්න පුළුවන්කමක් නැහැ. ඔය දිත්‍ය සුත මුත විඤ්ඤාත කියන තුනේ හතරේ ඉන්න කෙනා. ඔය තුන ඔය කියන්නේ වැන් ගොඩ ගහගත්ත දැනුමකින්. ඔයින් ඉහාට යන්න බෑ. ලස්සන දේවල් ප්‍රියද මනාපද ඇහුවෝ. නෑ කියන්නේ කවුරුත් ඔව් කියන. යම් මිහිරි සුවඳක් කියනවා. ඒක ප්‍රියයි මනාපයි කියලා පිළිගන්න. පරිහරණයට සුදුසු දහපුවම ඔව් කියන. රස කෑමක් තියෙන. ප්‍රිය වනාපනම් ප්‍රිය මනාප හැටියට පිළිගන්න. ඒවා කණ්ඩ ලැබුණොත් කැමතිද හොඳ දහන. කැමතියි කිය. එපා කියන්නේ බෑ කියන්නේ එහෙම කියන්නේ. ඊ අරමුණ තමන්ට ඉෂ්ට නම් ප්‍රිය නම්. ඒ ඉෂ්ට ප්‍රිය අරමුණ එනකොට කැමති ප්‍රියයි. ඒක ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. ඒක තමයි අපි දිත්ත සුතමුත විඤ්ඤාත වලින් අරන් තිබුණේ. ඔයින් එහාට යම දැනගන්න දත්තයක් අපිට තිබුණේ නැහැ. ඒ නිසා මේ සියල්ල අනිත්‍යයි කියන කොට නෑ නෑ. ඔකෝ දුක එහෙම නෑ. දුක නැති ඒවා තියෙනවනේ කියලා. ඔතන ඉක්මවන්න බැරි දෙනකට වැටෙනවා. සියල්ල දුකයි කිව්වහම මොන අර්ථයෙන්ද කිව්වේ කියලා හොයාගන්න බැරි වෙනවා. බැරි වෙලා හිටන මොකද කරන්නේ? යා ප්‍රියමනාප වශයෙන් බදා ගැනීම අත්හරින්න බැරුව ඇදිලා අපි ඉන්නවා. අත්හැරිය යුතුයි කිව්වට අත්හරින්න බෑ. ඒ ඇලුම් කිරීම අහ කරගන්න බෑ. ඒකට හේතුව මොකද? ඒ අපි අනන්ත සසරේ පටන් ගින්න යම් දත්තයන් ලබාගෙන තිබුණා නම් ඒ දත්තයන් තුලින් දෙන තීරණේ ඇරෙන්නේ ඊටහා තීරණයක් ගන්න මනස දක්ෂ නැහැ. ඒකට හේතුව මොකද? ප්‍රඥාවට අවශ්‍ය කියන පසුතලිය ලැබිලා තිබෙන්නේ නැති නිසා. යම් කාලයක සම්මා සම්බුද්ධ ශාසනයක් පිහිටච්ච කාලයේ එවන් සම්මා සම්බුද්ධ ශාසනයක් ඇසුරේ කරපු අලෝභ අදෝස අමෝසහගත පුණ්‍ය මාත්‍රියක් හෝ සම්බන්ධ වෙලා එහෙම දෙකින් පටන් ගත්ත ගමනක වර්ධනය වීමේ අවසාන ප්‍රතිඵලයක් වශයෙන් තමයි තවත් බුද්ධ ශාසනයක හෝ ඒ උත්තරීතර අවස්ථාවේ දේශනා කරන දහම අහනකොට අවබෝධයක් ලබා ගන්න හේතුකාරක වන්නා වූ ඥානයක් පහළ වෙන ස්වභාවයකින් උපදින්නේ. ඥාන සම්පවිතව හේතුක උපත්තියක් ලබන්න ඕන කියන්නේ ඒකයි. අන්න එතකොට ඒ වanı ඇහෙනකොට පෙර නොඇසු දහමක් අවබෝධ වෙනවා.
පෙර නොදැක්ක දහමක් නොදන්න දහමක් දැයින්න පටන් ගන්න. හොඳයි හොඳයි කියලා හිටිය හරයක් නැති දෙයක් අන්නේම දකින්න දහමක් කියනවා. අසාර දෙයකට සාරයි කියලා හිතාගෙන හිටියා. ඒක අසාර දෙයක් නිසා සාරත්වයක් ඒක නෑ නේ කිය. දකින්න නෝන 15. ඒ තමන් දැකපු ස්වභාවය මොකද්ද කියලා හෙව්වෝ. ඒක මොනවෙන් කියන්නද? ඒක දකින්න කොට මේ ලෝකේ මහා සාරත්වයෙන් පිරලා තියෙනවා කියලා හිතාගිටව මනස විශාල ප්‍රමාණයක් අසාරත්‍ය සාරත්‍යයි කියලා මම හිතාගෙන හිටියන් කියා දකින්න මොකක්ද කියනවා. ඒක සීමා කරන්න බැහැ කොච්චරද කියලා. අන්නේ අසාරත්‍ය සාරත්‍යයේ යුක්තයි කියලා හිතා හිටව අදහස ගැලවිලා ගිහිල්ලා. ඒකෙන් නිදහස් වෙච්ච තැනක වරද පිහිටනවා. මාර්ගඵල අවබෝධය පළමුව එනකොට ඒකේ ස්වභාවය කියන්න බෑ කිව්වේ අන්න ඒකයි අත්හැරිත් හරිය කියන්න බෑ. ලෝතර බුදු පියාණන් වහන්සේ මේට උපමාවක් පෙන්නනවා. මහ කුහුඳේ ජලයේ මේ ඇඟිලි තුනක් ඇතුළට දාලා උඩට උසලා ගත්තාම ඇඟිලි තුන වතුර බිඳුවක් දෙකක් ඇඟිලි ගෑවිලා තියෙනවා. එහෙම පෙන්නලා අහනවා මහණෙනි මේ මහ මොහොතේ තියෙන ජලයේද විශාල මේ ඇඟිලි තුනේ ගෑවිලා තියෙන ජලයේද ස්වාමීනි ඇඟිලි තුනේ ගෑවිලා තියෙන ජලය මොනතරම් පොඩ්ඩ මේ මහ මොහොතේ තියෙන වතුරට කොහොම උපමා කරන්නේ මෙන්න මේ භික්ෂුන් වහන්සේලා මේ ප්‍රශ්නෙට පිළිතුරක් දෙනකොට බුදු පියාණන් වහන්සේ දේශනා කරන මහණි අන්නේ වගේ තමයි මේ දහම් දැක්ක ආර්ය ශ්‍රාවකයා සෝතාපන්න පුද්ගලයා අත්‍යරමු යම්කිසි කෙලෙසයක් ඇද්ද යථාබෝධි ලැබිලා අත්‍යරමු හරියක් ඇද්ද මෙන්න මේ මහමුදේ වතුර විතර අත්‍යරලා ගියා තව අත්‍යරින ඉදිරි කෙලෙස් කොටසක් ඇද්ද මෙන්න මේ ඇඟිල්ලේ ගෑවිච්ච වතුර ටික විතර ඇති ඉතුරු හරිය දැන් මේ ලෞතර බුදු පියාණන් වහන්සේ පෙන්නපු උපමාව දැන් මේක දකින්න උටත් එක පාර වාහි දෙනවා මොකක් නිසාද කවදා සෝවාන් වෙන්නද අපි කොච්චර ලෝකේ අල්ලගෙනද ඊ ඔය විදිහට අපි අත්හැරලා ගියා නම් ඉතින් කොතනද ඉන්නේ දැන් අපි ඒකම අයින්නේ මොකේ විඤ්ඤාතෝලේ අහකට දරාගත් හරියම වයින්න ගියාම නම් අපි මහා භයානක තැන කියලා පැටලෙනවා ඔබ තෝරා ගන්න බැරි දැන් අපි තේරුම් ගත්තේ නැති හරියක් ඔය. දැන් අපි බලන්න ඕනේ. ලෝකේ අපි ආශා කරන්නේ අපේ මනසේ තියෙන අනුසේ වශයෙන්. ආසේ අනුසේ දකින්න ඥානෙ තියෙන ලෞතර බුදු පියාණන් වහන්සේ. ඒක සාමාන්‍ය කෙනෙකුට කොහොමවත් ඒ ඥානෙ නැහැ. ලෝක සත්වයේ යම් දෙයකට ආශා කරනවා නම් ඔහුට අරමුණු වුණොත් ඔහු කොයිතරම් ඒවට බැඳෙනවද ඇලෙනවද කියලා. ඒ ස්වභාවයේ ඒ ප්‍රමාණය දකින්නේ ලෞතර බුදු කියන්නේ. අපි දකින්නේ අපි මේ අල්ලාගත්ත පොඩ්ඩ අල්ලක විතර පොඩ්ඩ විතරයි. අල්ලාගත්ත කියලා අපි කතාවට කියනවා. අල්ලක් විතර ගත්තාම අල්ලා ගත්තා. සත්‍යයක් මේ අප්‍රමාණ රෝගයෙන් අල්ලක් විතර ප්‍රමාණයක් ගන්නවා. ඒක තමයි ඉන්නේ අල්ලගේ. ඔයිටක තමයි පහකින් අල්ලා ගත්තා. රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ කියලා. පහකින් අල්ලක් විතර ගත්තා රෝගේ. අල්ලට වැදිලා තියෙන පහක් තියෙනවා අදී අත්තේවත් අත කිව්වා ඔබට ඔන්න ඔච්චර අපි තියෙන්නේ අපි අල්ලගෙන තියෙන හැටි නමුත් තව අරමුණු උනෝ
ඇදෙන්න බැඳෙන්න තියෙන හරිය කොච්චරද බැලුවෝ සීමා කරන්න බෑ නෝත් එහෙම එකක් අපි ළඟ තියෙනවද අපේ බලාපොරොත්තුවක් තියනවා කියලා දන්නේ නැහැ මොකද එහෙම ආරම්භු වෙලා නැති නිසා ඉතින් මෙලෝදි මොනවද අපි දැකලා තියෙන්නේ අහලා තියෙන්නේ ඔය පොඩ්ඩක් ජාති විතරයි අපි අරන් තියෙන්නේ දැන් කිසි කරදරයක් නැතුව ගෙදර පොඩි එකා ආයෙන්නෝ සෙල්ලම් කරන්න බලන්නේ නැහැ මොකුත් නැහැ කොහොම ඉන්නකොට උස්සගෙන වලාගෙන අර යනවා කලේ කලවන්ටි තවමට ගෙනියන අර හදනත් විඩෝ පොඩි එකා දැන් ඉන්න බෑ උඩ පයින්නවා කෑ ගහනවා අබෝලේ අරන් දියා අර කරන් දියා මේ කරන් දියා අර අර කියලා කෑ ගහනවා මොකද බල්බ පුඹලා දින බරුම් බෝරිය දැකලා දැන් ඒක රහසයි කියලා बलाकुड़ा එනවා මේ ලෝකේ අපි මේ ඇත්තකින් දකින්න පුළුවන් හරිය තියෙන මාත්‍රය දැක්කොත් කෙලවරක් නැති බලාපොරොත්තු ඇති කරගෙන අල්ලා ගන්න හදනවා අප්‍රමාද අපි එතන ගෝචරණ මේ ලෝකේ තියෙන විවිධ ශබ්දෝලි විවිධ මිහිරි ශබ්දෝලි අපේ කනට ඉන්නේ මාත්‍රය अभी टेकि दत्क नती अभी मन वी अहमती मन वे अल्लाह हरी धीमा कर कंट है धीमा नव तभी कनट है नदी तवा विविध मिहरी शब्द अप्रम बरीरा हरी अरबू नोते मन विधि गिहार इधार तमाई ये पैतल हिदिरा बदिरा मिन्न मेवा के बलवत में ऐसा कारण दिवनाशी शरीर इंद्रिय पहाड़ गोचर में रूप शब्द गंधरास इस्पार्थ की नहीं पोटाब की नहीं मे मसली काय के लिए मात्र अब मे दिट सुत मुदकी दखरा चीन मात्र इतरा अनेको आम साहब लवर है तू अन्य साहब ये मोहते मात्र एलवाट ये मोहत एक मैं एक आम साहब आई तेबंद अवस्था वाओ तेजी मतकाई अने को आम तक मैंने मिहम स्वभाव आती नव लोतरा बुद्धुकिन पितराई दाकिनी मे सत्वे कोई तरह लोके अलुकर मानसिक अत्यानी यम अनुसय वसी भावती एन सा समय उन्वहसी दाकिनी मे असार लोके मनो अल्ला हरिया न्यायानी अदहस इधट ई अदहता तेकल मन से कोई तरह फेने नोपेने दरने कोई तरह अत्या दाल दुखी दखी अदहता तेक अदहती स्वभाव दखी लोतरा दुखी इन साधम उन्नहती दखी मिन्न मी अवबोध्य तेकल मी आर बुद्धल मे दर्शन संपादन सोतापन्न बुद्धल गलवीला अदहस्ति मिन्न मे महाबुद्धि जलवा इतनी वेला वोट वाला मिन्न मिहम दाकिन विन साख अन्नी दाकिन विन अपे मानसिक गोचर करसिक गोचर करो इतने अभी दाकिन अभी अल्लाह अल्लाह के नीति मनोवाद अभी अत्तारी मनोवाद अभी तो होयागा इतना अभी हिता करना पोदे मम अल्लाह कन्न हरिया कटना एक समय लोक महाकुल महामूद आएगी इन मम्मन अत्याला अन्नी इतर मम अत्याला मन तब इतने अन्नी अदाकिन मुख्य साध ओ विन सोरा मन से दक्ष नती नव तभी दलो नहीं मे लोकटाइ यमता पेन वीवा नुपेन वीवा अद्याम आध्यात्मिक वीवा बाहिर वीवा
හීන ප්‍රනීත දුර ළඟ ඒ වගේම සියුම් ඝන මොනවා හෝ වේනා රූපස්කන්ධය පිළිබඳ හෝ වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධයන් පිළිබඳ හෝ ඒවා උපාදාන ක්‍රියා පිළිබඳ හෝ යම් තාක් ඒවා ඇතනම් ඒ හැම එකක්ම අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ගොඩේ විතරක් එයින් විහාර ටිකක් නැහැ කිය මූලික ධම් අවබෝධයත් එක්ක අහනකොට අහනකොට අන්න ඊට අනුකූලව ඒ අහපු ධමට අනුව විවර්තනය කරන්න පුළුවන් වේ. ඊ අහපු ධම සාමාන්‍ය කෙනා අහන ධමට ඉක්මවාගිය ධමක් වෙනවා. මොකක් නිසාද? අන්න ඒක තමයි සත්පුරුත සංසේවණිය ලැබිච්ච වාසනාව. සද්ධර්ම ශ්‍රවණී කිව්ව අන්න ඊතර ඒක ඉක්මවාගිය ධමක් අහන්න ලැබුණා. ඊ අහුණාට පස්සේ අර නැනවතුන්ගේ ඕක ගෝචරේලා ඇවිදilla. පෙර නොවැසුරිරු ස්වභාවයක් ඉන්නාව දහමක් වැටෙන්න පටන් ගන්න. අන්නේකට ආධාර අවශ්‍යයි. අර සත්පුරුෂ සංසේවණිය නිසා ලැබෙන යම් චිත්ත සාන්තියක් විහිදෙන. ඒ විහිදෙන සාන්තිය අර හිතවලට වදින ධර්මයක් බවට පත් වෙනවා. හිතල වදින අරමුණ මනංච පටිච්ච ධම්මේච උපාජ්ජති මනෝවිඤ්ඤාණං කියලා සිද්ධාන්තයක් තියෙනවා. අනිදස්සනං අපටිගං ධම්මායතන පරියාපන්න රූපං ආදී වශයෙන් කියන මේ චිත්ත වේගයක් ලැබුවාම හදවතට වදින නැත්නම් අර ධර්මායතනෙට ගෝචර වෙන්න යවන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඒ මිත්‍හිත පැතිරෙනකොට අර නිදහස් වෙච්ච මනසේ ස්වභාවය පැතිරෙනකොට ඊ ස්වභාවය ඉස්පර්ශ වෙනවා අර ශ්‍රාවකයාගේ මනසට. ඉතේ කාලයක් ඉස්පර්ශ නොකරපු ආර්ය උත්තමයෙක්ගේ ලැබෙන්නා වූ මානසික පහස අර හදවතේ ඉස්පර්ශ වෙනකොට විශාල උපනිශ්‍රයක් ලැබෙනවා. අර සාන්ත ස්වභාවය වැටහෙන මිත්‍ය කාලයක් මට දැනෙච්ච නැති බුදුම සාන්ත නිදහසකට මගේ මනසපත් වුණා නෙමෙයි මේ බණහන වෙලාවෙ. අන්න එහෙම දකින්න ලැබෙනවා. අන්න එතකොට තමයි අර උපනිශ්‍රිය ලැබිලා සත්පුරුෂ සංසේවනේ ලැබිලා ඊ සාන්ත මනස සමාධිගත වෙච්ච මොහොතක් කි. ආරි සමාධියට ආහන්න සමාධිගත මොහොතක්. ඊ විලාවේදී අර කියන බණ වැටහෙන්න පටන් ගන්නවා. අර දිට්ඨ සුත පුත විඤ්ඤාති ඉක්මෝල ප්‍රඥා ගෝචර අවබෝධයක් එනවා. මෙන්න මේ අවබෝධයේදී දකිනවා අනී මිච්ඡර කාලය නිච්චයි සුඛයි අත්තයි සුභයි කියලා හිතා හිටියේ අනිච්ච දුක්ඛ අනත් අසුභ කියන ඒවට නේද කියලා. ඔය වැටහීම එනවා. අන්නේ වැටහීම ආපු දවසට ඉතෙක් කාලයක් අර අහලා දැනගත්ත දැකලා දැනගත්ත ලෝක ස්වභාවය ඉක්මවලා ගියේ ප්‍රඥා ගෝචර දහම අවබෝධයට ආපු වෙලාවක් එනවා. මෙන්න මේ වෙලාව ආපු කෙනෙකුට පරප්‍රත්‍ය රහිතයි. අනුන්ගේ ආධාරයක් ඊට පස්සේ අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද හේතුව අවසානී කෙලවර කරන අරිහත් ඵලයේ කෙලවර කරන දවස වෙනකන් අවශ්‍ය කර්මස්ථානේ ලැබිලා ඉවරයි. මොකද ලැබිලා තියෙන්නේ? සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති. අන්න ඒක වුණා. අත නිබ්බින්දති දුක්ඛේ ඒස මග්ගෝ විසුද්ධියා. එතකොට මේ දුකෙන් නිදහස් වෙනවා, ලොබැදෙනවා. අන්න ඒක නිවන් මාර්ගය කියලා දකින්න රොණ පහළ වෙනවා. එහෙම නැත්නම් සබ්බේ සංඛාරා දුක්ඛාති යදා පඤ්ඤාය පස්සති. තව ආකාරයකින් දකින්න මේ විදියට සංඛාර දුකයි කියලා ප්‍රඥාවෙන් ස්පර්ශ කරන දවසක් එනවා, මොහොතක් එනවා. අත නිබ්බින්දති දුක්ඛේ. අන්නේ දැන් දුකේ බැඳ මොන දුකේද බැඳින්නේ නැත්තේ? එච්චර කල් සැපයි සැපයි කියලා හිතා හිටියා. මොකද විපරීත දෘෂ්ටිය තිබුණා. දුක්ඛේහි සුඛය යන සංඥාවක් තිබුණා. දෘෂ්ටියක් තිබුණා.
චිත්තයක් පිහිටි. අනිත්‍ය නිත්‍යයි කියලා, දුක්ඛ සුඛයි කියලා, අනාත්ත අත්තයි කියලා, අසුභ සුභයි කියලා. ඔන්න ඕක මිදිරය. නම් මොකද දකින්නේ දුක්ඛ? සුඛයි සුඛයි කියලා හිතාගේ දුක්ඛයක් නේද කියලා දකින්න. අන්න එතකොට දුක්ඛේ හිත මිදිලා යනවා කියන්නේ නොබැදෙන තත්ත්වයටපත් වෙනවා කියන්නේ. මෙච්චර කාල සුව පහසයි කියලා හිතා හිටුව එක හිත නොබැදෙන තත්ත්වයටපත් වෙනවා නිදහසේ ඉතනයි කියලා දකින්න. අරවා ගිනිගොඩවල් කියලා දකින්න වෙලාවක් එනවා සුව පහස. නිදහස් වීම සාන්තයි ප්‍රණීතයි කියලා දකින්න මොහොතක් එනවා. නොදැකපු අත්දැකීම. යා නිවන් මාර්ග දැකලා ඉවරයි. ඒ සමග්ගෝ විසුද්ධිය. අන්න නිවන් මාර්ග දැකලා ඉවරෙන්නේ දැන්. අවසාන දිනකත් දැකලා ඉවර නම් මොකද ආයිති කරන්න තියෙන්නේ? ඊළඟ දින කර්මස්ථානේ මොකද? කර්මයට ස්ථාන කරගෙන හිටියම කර්ම අස්ථාන කරන්නයි දැන් තියෙන්නේ. හිතෙන් කයෙන් වචනයෙන් කරන කර්ම කොටස තියෙනවා ප්‍රියමනාපයි හොඳයි කියලා අල්ලගෙන. ඒක ස්ථාන කරගෙන ඉන්නේ. දැන් එතන පටන් ගෙන මොකටද ගන්නෙ මොකද කරන්නේ? ඒක අස්ථානය කර. අල්ලන්න එකක් නැහැ. හොඳයි කියලා වැදෙන්න එකක් නැහැ. එහෙනම් මොකටද කරන්නේ? නොකර බැරි හින්දා. වැඩෙන වැඩෙන හිතර ඔය ටික තේරෙන්න පටන් ගන්න. මොනවද නොකර බැරි හින්දා කරන්නේ? බඩගින්නට කන. පිපාසයට බොනවා. සීතලට උෂ්ණයට ලැජ්ජාවට ඇඳුම් අඳිනවා. ලිඩක් හැදුනාම දුක වේදනාව එන හින්දා බේතක් ගන්න. මං හදපු හින්දා අම්මට තාත්තට බලනවා. මට උදව් කරපු හින්දා අනික් අයටත් උදව් කරනවා. කාටත් දුක හරදර එනකොට ඉවසන්න බැරි හින්දා මට වාගේ අනික් අයටත් එහෙමයි කියලා මෙත් හිතකින් යුද්ධව අනික් අයටත් යහපතක් කරනවා අයහපතක් නොකර. හොඳ හින්දා නම් මේ එකක්වත් කරන්න කියලා. මෙන්න මෙහෙම දැනගන්න. දැනගෙන කටයුතු යහපත් දේ හොඳ දේ කියලා ලෝක සම්මතිය තියෙන හොඳ දේ. තේරුම් ඇතුව කරනවා ඇලින්නේ නැතුව. හැබැයි ස්ථාන වෙලා තිබුණේ ඒවා හොඳයි ප්‍රියයි මනාපයි බැදී යුතුයි සුදුසුයි කියලා හිතපු නිසා. යලි යලි පවත්තන්න සුදුසුයි කියලා හිතාපු නිසායි. ඔන්න ඔය හිත ගැලවෙන්න පටන් ගන්නවා අස්ථාන වෙන්න පටන් ගන්නවා. ස්ථාන ගැලවි ගැලවි අස්ථාන වෙනකොට කර්ම අස්ථාන වෙලා පූර්ණ වෙනවා. කර්ම අස්ථානයේ පූර්ණත්වයේ අරිහත්ය. දැන් ඉල්ලන කර්ම අස්ථානේ මොකද? ඔය ටික වැඩිම තමන් යම් කිසි අනිත්‍ය දැක්කනම් දුක්ඛ දැක්කනම් අනාත්ම දැක්කනම් ඔය විමෝක්ෂ මුඛ තුනක් සියල්ලෝ තුනම එක හැරේ දකින්නේ නැහැ. ශ්‍රද්ධාධික වීර්යාධික ප්‍රඥාධික කියන මේ කොටස් තුනක පිරිසක්නේ සියලු බෞද්ධයෝ. බෞද්ධ විතරක් නෙමෙයි සියලු මිනිස්සුයෝ. සියලු සත්‍යයත් ඔය තුනේ ඉන්නේ. අනාදීයේ පටන් කල්ප කාලාන්තර කල්ප කෝටි සතසහස්‍රික ඉඳන් ආවා. ශ්‍රද්ධාධිකයා වීර්යාධිකයෙක් වෙලා. වීර්යාධිකයා ප්‍රඥාධිකයෙක් වෙලා. ප්‍රඥාධිකයා ශ්‍රද්ධාධිකයෙක් වෙලා. ඒ ගති ලක්ෂණ ඇත්තා ඒ ආකාරයෙන්මයි සසරේ ඉන්නේ. සතෙක් වෙලා උපන්නත් ඒවා. අපේ මහබෝසතාණන් වහන්සේ පාරමිතා පුරනකොට ප්‍රඥාධික බෝසතාණන් වහන්සේ නමක් සතෙක් වෙලා උපන්න ප්‍රඥාධික උපන්න නිසා වීර්යාධික වෙලා ශ්‍රද්ධාධික වෙලාවත් නැහැ. ඒත් ප්‍රඥාධික. ඒ ස්වභාවය තියෙනවා. සතර ප්‍රඥාවක් තියෙනවා කියන එක නෙමෙයි කියන්නේ. හැබැයි පුරුදු කරව පුරුද්ද ඒක. ඒ ගති ලක්ෂණ. අනිත් සතුන්ට වඩා එහෙම හැකියාවක් තියෙනවා ඒකට. ඌ ගොර ගන්න හරි සතාවකින් කරන කටයුතු තියෙනවනම් එතන හෝ උපක්‍රම වලින් ගැලවෙන්න උපක්‍රම සීලිය කරදර වලින් ගැලවෙන්න අනුදාන තොණ්ඩු වලින් මරගුල් වලින් බේරෙන්න එමෙ හැකියාවක් ලබන ඒ ස්වභාවයෙන් කැහැටි ශ්‍රද්ධාධික සතෙක් හිටියොත් ශ්‍රද්ධාධික කෙනෙක් හිටියොත් එහෙම තිරිසනෙක් වෙලා වපන්න ශ්‍රද්ධාධික කෙනා එහෙමයි හරි ආසයි ප්‍රියමනාපයි තාපසෝරු එහෙම දකින්නකොට උල්ලං වෙනවා සතා වෙලා වපන්න හරි කැමති එහෙමයි ඇසුරේ
දාලයන් හිතෙන්නේ ලඟ වෙලා ඉන්නකොට ශ්‍රද්ධාධික කියන සතෙක් උනත් එහෙම වීර්යාධික යෝගී වීර්යාධික කියන උත්සාහයෙන් වීර්යයමයි හැමදේම කරගන්න බලන්න මිනිස්සේ කියලා හිතියා සතෙක් උනත් එහෙම එක විදිහක ඉන්නද දුවනවා පයින්නවා දඟලනවා ඒ හැටිත් එහෙම මෙන්න මේ වගේ මේ සසරේ ඇවිදලා කවදාහත් නිවන් දකින්න අවකාශ කාලය ආවා ඔය ශ්‍රද්ධාධික කෙනා එක්තරා ගති පැවැතුම් ස්වභාවයක් තියෙන කෙනෙක් මොකද්ද ඊයාට මේ අනික් කෙනෙක් දුක් විඳිනවා දකින්න හරි අකමැති කෙනෙක්ට දුකක් වේදනාවක් කරදරයක් එනවා යන්න දරන්න බැහැ හිතට හරි අමාරුවක් අපහසුාවක් වාගේ දැයි ඒක ලොකු දුකක් හැටියට දැයි ඒක ස්වභාවික හැටි වීර්යාධික කෙනෙක් ඉන්නවා එයා දකින්නවා බෙහෙත තමයි දුක තමයි හැබැයි මම මේ ජය ආරම්භිත පාස බලන්න එහෙම කර කර එයා ඊ જાතියෙමයි යන්නේ අනික එක්කන ආශිර්වාදින් අනිකයා උදව් මටේ පයවා එකක් වත් කොහොම හරි මම මේක ජය ගන්න කොහොම හරි උත්සාහ කරනවා වේදන් දකින්නවා දුකක් දකින්නවා උත්සාහයේ පළවැනි කරා ඒ වීර්යාධික කෙනාගේ ස්වභාවය ප්‍රඥාධික කෙනෙක් ඉන්නවා එයා වෙ දෙකේම නැහැ එයාට ඕනකම තියෙන්නේ අර අනික අය ඇසුරේ ඉඳගෙන ඇලී ගැලී ඉඳගෙන සැනසිල්ල හොයන එකක්වත් උත්සාහ වීර්ය කරලා හොයන එකක්වත් නෙමෙයි මට ඕනේ යථාර්ථය මට වැඩක් නැතිව නිකන් වෙන හරිය විතරයි මට ඕනේ අන්න එහෙම අදහස් ගන්න හරවත් දේ විතරක් යා හොයන ඒ තුන් දෙනාගේ ආකාර තුන මෙන්න මේ තුන් දෙනා ලෝකේ දකින්න ක්‍රම තුනක් තියෙනවා මේ මුළු ලෝකෙම සංකතයි කියලා අපි කියමු හේතුඵල වශයෙන් සකස් වෙච්ච ලෝකය ඒ සකස් වෙච්ච ලෝකයේ සංකත තත්ත්වය මොකද්ද උපාදෝ සංකත ලක්ෂණ සංඛාර දුක්ඛතායි දුක්ඛතා මෙන්න එක මේ උපදීනියව සංකතයක ලක්ෂණය සංඛාර දුක්ඛතාවෙන් යුක්තයි ඒ දුක්ඛතාවේ ඒකයි අන්න එකක් දකින්න සංඛාර දුක්ඛතාවය වයෝ සංකත ලක්ෂණ මේ වෙනසිල යන එක සංකතයක ලක්ෂණය විපරිණාම දුක්ඛතාය දුක්ඛතා විනාශේ විපරිණාමයේ විනාශයට පරිණාමයේ දුකේ යුක්තයි හදන්නේ ප්‍රියමනාපී හැදලා අපි දිරන්නේ දුක වෙනවා අහෝ කියන ආයි තායක ප්‍රියමනාපයෙන් ගොඩනගන ඒකත් කැඩලා බිඳලා වෙනස දිරන්න අනේ විච්ච දේ කියනවා විනාශයට පත්වීමේ දුක නිතරම ඒ තව එකක් ඒ සංකතයක ලක්ෂණය තිතස අඤ්ඤත්තා සංකත ලක්ෂණ මේ සිටිහුගේ අන්‍යතාවේ සංකත ලක්ෂණය දුක්ඛ දුක්ඛතා ඒක දුකෙහි නැගින දුක දුක්ගොඩට දුකක් හම්බ වෙලා මොකද මේ සිටිහුගේ අන්‍යතාවේ සත්‍යය කියලා උපදිනවා ඉපදුනට පස්සේ හිටින්නේ මොකේ හිටින එකක් ඉතිරෝ හිටින එකක් නැහැ නම හිටන තැනක් තියෙනවා මොකක්ද හිටින් එක්තරා සම්මතේ මොකද්ද මේ සම්මතේ කිව්වේ මනුස්සයා ඒක සම්මතය බල්ලා බලලා හරක බූරුව ඌරා තව තව සම්මත සත්ව සම්මත ඒ සම්මතියේ උපතක් වේ. ඒ සම්මතයක් හැම සම්මතයක්ම සංකතය. දැන් ඉපදුන සත්වය උපන්නේ ඌරු පැටියෙක් නම්. ඌරා කියන වචනේ අපිට භාවිත කරනවා. ඒකත් ඒක තියෙන එක ලොකු උනත් ඌරාමයි. තරුණ වයසේපත් වෙලා මහත් උනත් ඌරාමයි. ඒකද මැදි වයසට පත් වෙනා හොඳටම මහත්ලා යන්න ඉන්න බැරි වෙන. ඒත් ඌරා. මරුණාට පතිනා ඌරා බැරි. ඌරෙක් උපන්න ඌරෙක් මරලා. හැබැයි
ලදරු පැටියෙක් උපන්න වයසට ගිය මහා තනි වැහැරිච්චෙක් මරා. ක්‍රම දෙක. ඌරෙක් උපන්න ඌරෙක් මරා. මේක අදහස. ඌරා කියන අදහස වෙනස් වෙලා නැහැ. තිතස්ස. අන්න සිටියව. අඤ්ඤත්ත මොකද? ඌරු පැටියෙක් වශයෙන් උපන්න මහා දැඩි ඌරෙක් හැටියට හැරි හංග හැරිච්ච ඌරෙක් හැටියට ඇදිලා මැරෙන්න ගිහින් නා කියලා. නාකි ඌරෙක් මළා. අන්න අනිත්‍යතාවයක් වුණා. හිතිය තත්ත්වයෙන් අනිත්‍යත්වයකට වත් වී යන. එහෙනම් අපි යම් කිසි විදිහක යමක උපන්නන. ඒ උපන්නේ කෙනා බලාපොරොත්තු වෙන්නේ අනිත්‍යතාවයක් නෙමෙයි. සතෙක් හෝ වේවා මනුෂ්‍යයෙක් හෝ වේවා උපන්නන. නිරෝගී ඇස් දෙකක් නිරෝගී කන් දෙකක් නිරෝගී නාසයක් දිවක් අයක් මනසක් එහෙම තමයි බලාපොරොත්තු වෙන්නේ. හොඳ සුව පහසුවක් පැන්සිල්ලේ ඉන්න සතුටෙන් ඉන්න මෙහෙම අදීදියල් බලාපොරොත්තු වෙන්නේ. නව සිද්ධ වෙන්නේ මොකද්ද? ඒ බලාපොරොත්තු ඉන්න හැදුවට වෙ අනිත්‍යතාවයක් කියලා. අනිත් බවටපත් වෙන. අනිච්ච වෙන. එතකොට තුනක් එයි. බලාපොරොත්තු එකක් සිද්ධ වෙන්නේ අනිද්දයක්. මෙන්න අනිච්ච. අනිත්‍යතාවය. අනිත්‍යත්වයටපත් වෙනවා. පිළිනව. අට්ටියේ. අන්න පිළිනේ පටන් ගන්නද? මොකක් නිසා? බලාපොරොත්තු කඩ වෙලා පිළිනව. මෙන්න මේ தත්වේ අර ශ්‍රද්ධාධික කෙනාට හරි අපහාස විදරන. යාර ලොකු වෙනසක් පේනවා. අනේ මේ ලෝකේ අසාරයි කියලා වැටහෙන්නේ. ඔන්න ඔය වෙනස යාට හොඳට කාවැදිනා වැටහෙන්නේ. සද්ධාතික කෙනා අනිත්‍ය වුල් කරගෙන සබ්බේ සංඛාරා අනිච්චාදී අදා පඤ්ඤාය පස්සති යන්න දකින්නද ප්‍රඥාවෙන් ඔන්නෝක දකින්න ඒ වුල් කරගෙන ඒකෙන් දකින්න දුබ දකින්න අනේ මේ ලෝකේ මේ කොච්චර හොඳට ඉන්නවද ඔන්න මිනිසු භක්තිය කොච්චර හොඳට ඉන්නවද කොච්චර හොඳද දුකක් හරිනරයක් නැතුව ඉන්නවනම් කවුරුවක් ගහන්නේ වයි නැතුව ඉන්නවනම් අනේ කොච්චර හොඳද ඒ වුණාට සතුටු වෙන්නේ නැද කෑ ගහන හැටි ගහ වරා ගන්නවා කපා කොටා ගන්නවා මනුෂ්‍යය ගහ මරා ගන්නවා රණ්ඩු වෙනවා කපා කොටා ගන්නවා අනේ විලා තියෙන දෙයක් මොන තරම් මහ දුකක්ද මේක අන්න එහෙම දකිනවා මොකද්ද බලාපොරොත්තු වෙන ප්‍රියමනාපය හැම මොහොතක වෙනස් වී අනිත්‍යතාවයටපත් වෙනකොට දුකෙහි දුකක් හැදෙන හැටි දකිනවා ප්‍රියමනාපය කියලා හිතියත් ඉන්නේ දුක් ගොඩක්මයි ඒක තවත් දුක් ගොඩකී වැහෙන දුක පිට දුක එන දුක දුකතාවයි දකින මෙන්න මේකද කියනවා ශ්‍රද්ධාධිකයා අනිත්‍යතාවය දැකලා ලෝකේ අසාරා කියලා වටහා ගන්න. ලෝකේ අල්ලන්න දෙයක් නැහැ. අල්ලන්න වටින දෙයක් කොහෙද මේ ලෝකෙක තියෙන්නේ? ඔන්න එතනින් ඔහු දැක්කා. මෙන්න එක විමෝක්ෂ මුඛයක්. අර උත්සාහ කරන කෙනෙක් ඉන්නවා මොකද්ද? උපාදෝ සංකත ලක්ෂණ. සංඛාර දුක්ඛතායි දුක්ඛතා. අන්න තව එක. සංඛාර දුක්ඛය. අපි යමක් ගොඩනැගුවාද? ඒ ගොඩනැගුම් සංකතය මොහොතක් ගානේ ප්‍රතිසංස්කරණය කරන්න ඕනේ. ගොඩනගන්නත් සංස්කරණය කරන්න ඕනේ. සකස් කරපු එක තමයි ගොඩනැගීම. හේතුක ඵලයක් වශයෙන්. ඒ ගොඩනැගිච්ච දේ මොහොතක් ගානේ සංස්කරණය කරන්න ඕනේ. අනේ සංස්කරණය කරන්නේ කොහොමද? මේ කය උපන්නන. මොහොතක් හුස්ම ගන්න නැතුව හිටියනම් මොකද වෙන්නේ? ගමන ඉවරයි. පැවැත්ම ඉවරයි. එහෙනම් පළවෙනි සංස්කරණේ ආස්වාද ප්‍රස්වාස කාය සංකාර. ආස්වාද ප්‍රස්වාස කරගෙන කාය සංකාරය නගන්න ඕනේ. මේ කාය සංස්කරණය කරන්න ඕනේ. සංස්කරණය කරනකොට තමයි පවත්තන්නේ. හැබැයි ඔයකේ කොහොමද හැවිදේ පවත්තන්නද වෙයි? කුස්මාරිගේ නරලයට ජීවත් වුණ හැකේ. ඊළඟ තව එකක් හැදෙනවා. පිපාසයක් එන. පිපාසය වලක් දුන්නේ නැත්නම් මොකද ඒ සංස්කරණය නොකළ ප්‍රතිසංස්කරණය නොකළ. පිපාසයේ ක්‍රියාත්මක කියලා වතුර වහාම ලබා දෙන්න. ඒදී ලබා දුන්නේ නැත්නම් දින හදාඩක් යනකොට මැරෙනවා. වතුර නැතුව. ඒකත් ලබා දීලා ඒ දෙකිනුත් බෑ. දැන් හුස්මත් ලබා දෙනවා ප්‍රතිසංස්කරණය කරන හුස්මෙන්
අනික ජලයේ ওই දෙකෙන් ප්‍රතිසංස්කරණය කරලා මේක අය පවත්වන්න බැහැ. ඊළඟ මොකද කරන්නේ? තවත් ප්‍රතිසංස්කරණයක් කරන ආහාරය. දැන් තව ටිකක් පවත්වන්න කාරණා හම්බ වුණා. හැබැයි තවත් බෑ කරන්නේ. ලිලක් හැදුණා ඉවරයි. දැන් තවත් ප්‍රතිසංස්කරණයක් කරලා ලිලට බෙහෙත් දෙන්න ඕන. ඔයිටිය කරගෙන යන්න. හැබැයි ප්‍රතිසංස්කරණය තවත් තියෙනවා. මොකද? උදේ ඉඳන් රෑ වෙනකන් මේකයි ඕජස්වක් කර කර කුණු කරන. හේදුවේ නැත්නම්, සුද්ධ කරේ නැත්නම්, විවිධ හොරිදල වනකුට්ට ඔක්කොම හැදිලා, විස බීජ තැවරිලා, ඒකේ විනාශයටපත් වෙන්න පුළුවන් ඩෙඩ වෙලා. එයා සුද්ධ කර කර ප්‍රතිසංස්කරණය කරන්න ඕනේ. දැන් මෙහෙම ප්‍රතිසංස්කරණ කිරියා කර කරද මේ කය ගිනියන්නේ. එන උත්සාහයේ වීර්ය නොනාහතව කරන්න ඕනේ මේවා. මෙන්න මේ සංකාර කර කර යන උත්සාහයේ වීර්ය පසු බාන්නේ නැතුව. වීර්යාධිකය දකින්න. මෙහෙම උත්සාහ කර කර වීර්ය කර කර කරන්නේ මොන හරියක් ඇති කර හකින්ද? යා හැමදීම යා මනස විහිදලා තිබුණේ උත්සාහයේ වීර්යෙන් ජය ගන්න තැන. දැන් ඔහුට තේරෙන්න පටන් ගන්නවා අනේ මේ වැඩක් නැතිවන උත්සාහ කරලා වීර්ය කරලා මොනවා කරන්නේ? नौकर बैरी हरी अपना इति करना मैंने कहा एक कोरण दे अपने नहीं नौकर बैरी हिंद है मैं मामा मैं खेलो रहा अपने ती देवाल लोट उत्साह वीरिया खेल खेल गोड़ना का नहीं दिया वैला के ती आसार देवा वैला के नहीं दियो मिन्ने मिहम जा कर लोग के ती हम बैदी मात की बनना एकीने का अत्यारी इन्वेली भी दिया अरे दुख दुख था भी जाकर अत्यारी इन्वेली भी दिया गया वो आगे මේ විහෙත විවි කරන්නා විහෙතේ දුක දැකලා සංකාර දුක්ඛේ දැකලා ඒකෙන් මිදලා යනවා විදිහේ මෙන්න මේ සංකාර දුක්ඛේ තමයි අපි දුක දුක්ඛතා කියලා දැක්කේ මොනවාටද මේ උත්සාහ කළේ වීර්ය කළේ ලෝක සම්මදීන දුක ගොඩනගන්න නෙමෙයි ලෝකේ සහනී සැප කියලා යමක් විද්‍යාමාන ඒක ගොඩනගන්න මේ දුක් වෙන්නේ සීමාවක් නැතුව ලෝකේ සහනී හොය හොයා සැප හොය හොයා විවිධ දුක් ගොඩ වැඩක් නැති හරියක් නැති වන් මේ සපයි කීකම හෙව්වේ සාහනී කියලා හෙව්වේ කියලා වැටහෙනවා අන්නිතුරේ ඒක අත්හැරලා යන ඒක අත්හැරලා ගියාම මොකද වෙන්නේ අත්හැරීම වැලිය මිදී ගියා අන්නේ නිදහසක් නිවන එකම නිවන දකින්න අත්හැරීමෙන් වැල්මෙන් මිදීමෙන් ලබන නිදහසටපත් වෙනා නැගේ නිවන අන්න වීර්යාධිකය නිවන දකින්න ක්‍රමවේදී දැන් කවුරුවා කියා දෙන්න දෙයක් නැහැ. ඒ බුද්ධිලා ඒ තැන තමයි. ප්‍රඥාතික කෙනෙක් ඉන්නවා. එයාත් යමක් දකින්න. මොකක්ද දකින්න? එයාගේ ස්වභාවයක් තියෙනවා. උත්සාහ කරන වීර්ය කරන එහෙම එකකුත් නැහැ. ඒ වගේම කැඩෙනවා බිඳෙනවා තැලෙනවා පොඩි වෙනවා කියලා ඒවට ඒ කැක්කුම ඒවා ඒ අනික් කැඩ වාගේ ඉන්නේ ඉන්නේ නැහැ. ඒවා ඉතින් හැටිනේ. ලෝකේ හැටි එහෙමනේ. එහෙම ගිය කේවා මැදිහත් වෙයි. හැබැයි යා මොනවා හරි ගොඩනගා ගන්න හිතන මේ ලෝකේ හොඳයි කියලාම අදහසක් කරගෙන. ඊ අදහස නිසා මොකද කරන්නේ? නුවණ මෙහෙ යව යව උපක්‍රමශීලීව හොඳ ඒවා ගොඩනගා ගන්න හදනවා. අනික් දෙන්නට වඩා වෙනස් ආකාරයේ. උපක්‍රමශීලීව තමයි හොඳ ඒවා ගොඩනගන්නේ. ලෝකේ ලෞකිකව ඉන්න උනා කරන්නේ ඉතින්. උත්සාහ කරගෙන වීර්ය කරන එකක් කරනකොට උපක්‍රමශීලීව ඒ සියල්ලෝ අභිභවාගී යම් සූක්ෂම ක්‍රමයක් හොයාගෙන අර සියල්ලන්ට වඩා ජයග්‍රහණයකුත් ලබනවා. අන්න එහෙම හිටපු අය හැමදේම උත්සාහ වීර්ය කර කර ඉන්න අය ඉන්නවා. කියන්නේ උපක්‍රමශීලීව කටයුතු කරන්න. මනස මෙහෙයවෙමි, ප්‍රඥාණී මෙහෙයවෙමි. එහෙම දේවල් කර කර ඉන්න කෙනෙක් ඉන්නවා. යාළ මෙහෙන්න පටන් ගන්නවා. අනේ මම මොනව හැදුවා අවසානයේ බිඳිලා යන්නේ කි. ඉතුරු වෙන හරයක් නැහැ. විනාශයට පරිණාමයලා යනවා. එහෙම වැනි මම මේ හදන්නේ මොනවා කරන්නද? නිකන් විහිදේනට වැඩිය හොඳයි ඔය අදහස් අත්හැරලා හිටන්. මනස නිදහස් කරගන්න කියලා අදහසක් එන. එතන සිද්ධ වෙන්නේ මොකද්ද? ප්‍රඥාධිකියා ගෙරගියේ වැඩ පිළිල අත්හැරීම වැලි මිදී ගියා නිදහස් වුණා. ඒත් එකම නිවන. මෙන්න මේ කියන තුන් දෙනා තමන් ඉති යන මාර්ගයේ තමන්ටම සිහි කරනකොට පේන්න පටන් ගන්නවා මම ශ්‍රද්ධාධික නිසා
මට මේ ලෝකේ දුක වැටහුණේ මේ ලෝක සත්‍යය විඳින අනන්ත දුක දැකලා එහෙම දුක් කරදර වලට පත් වෙන ලෝකේ අනි අසාරයිනි කියලා වැටහිලා අන්න එහෙම තමයි ඒ જાතිය නෑ වැටුනේ තමාගේ ගති ලක්ෂණේ ශ්‍රද්ධාධිකයි එයා අනිත්‍ය මුල් කරගෙන තමයි නිවන් අවබෝධ කරන්නේ අනිත්‍ය මුල් කරගෙන යම කනිත්‍යද ඒක දුකයි කියලා දකින්න යම කනිත්‍යද දුකද අන්න ඒක අනත්තයි කියලා දකින්න අල්ලන්න වටන එකක් ඒක නෑ කියලා දකින්න අත්තරින් වැලි විදිය ඒ යාගසවා ඉතින් ඒ තම තමන් දකින්න ඕන එහෙම දැක්කම පස්සේ අවුතුවේ කියා දෙන්න දෙයක් නෑ මේක දැක්කම ඔහු මොකද කර්මස්ථාන කරන්නේ ඔහුට හැමෙලියම කර්මස්ථානෙ දැන් ලැබිලා තියෙන්නේ ඔහු මොහොතක් නැර ඇහෙන් වටපිට බැලුවා කනේ සද්දේට අවන් දුන්නා ඔහුට මොනවද අහන්න හම්බෙන්නේ දකින්න හම්බෙන්නේ අර කැඩෙන විදින විනාශ වෙන ලෝකේ ගහ ගන්න හැටි මරා ගන්න හැටි කපා කොටා ගන්න හැටි සතු කා කොටා ගන්න හැටි දුක් විඳින හැටි කෙලවරක් නැති වෙති වෙනවා වද වේදනා අනේ මේ ලෝකේ කියන්නේ මෙහෙම එකක් නේ ලෝකේ කියන්නේ මෙහෙම එකක් නේ අනේ මොන හරියක්ද මොන හරියක්ද ඕක තමයි කර්මස්ථාන අවුතිය වළන එකක් මමුත්තක් එන්න දෙයක් නැහැ දැන් ඒ හිත ඔය හැමදිනම පී ඇසුරු කරන්න යන හැටි රණ්ඩු වෙන හැටි ගෙදර ඉන්න රණ්ඩු වෙන හැටි ඒව නැති කරන්න මංකොල ඒවට පැන පැන යන්නේ නැහැ මොනවා කරන්නේ අනේ ලෝකේ හැටි අනේ මේක තමයි ලෝක අසාර ලෝකයක හැටි මෙහෙ මෙහෙක මොන තවත් ඉන්නේ මේකෙන් මිදලා ගියන නිදහතුන් කොච්චර හොඳ මට නම් ආයි තවත් බැවක් එපා මේ ඉන්නේ එකත් මට වැඩක් නැහැ දැන් මේ පේනවනේ මේ කා කුඩා ගන්න හැටි මරා ගන්න හැටි ඒකේ උඩ එකෙක් නැහැ ගෙදර ඉන්නේ ඔක්කොම රණ්ඩු වෙනවා අනේ වෙලා තියෙන දේ ඒක අදහතා ඔය අනිත්‍ය වැටහිලා තියෙන හැටි අනිකේන බලන්න මොනවා කරන්නේ කොච්චර අමාරු වෙන්නේ ගහ හැදුවේ මම කොච්චර මහන්සිලාද මේ ඉඩම වැව්වේ දැන් මොකද වුනේ අරු හොරටින් පොල්ටි කඩාගෙන යනවා අනිකා ගිහලා ගස් වැල් කපලා දාලා යනවා අනිකා පලි ගන්නවා අනිකා ගිහලා ගහට උණු වතුරක් කරලා ගිහිල්ලා අයියෝ මොකද මෙහෙම අකෝරලා ඉතින් දකින්නවා ඒක වැත්ත උත්සාහ කෙරුවට වීර්ය කෙරුවට වැඩක් නැහැ කැඩෙන විදින ලෝකේ කඩන විදින විනාශ කරන ලෝකේ කැඩී බිඳී විනාශ වියන් ලෝකේ ධර්මතාවයේ ලෝකන වෙලා තියෙන්නේ එහෙම එකක් තුල කවද මගේ බලාපොරොත්තු ඉෂ්ට වෙයි මගේ උත්සාහයේ වීර්ය වෙහසක් නිසා දුකක් නැහැ කියලා දැකලා වැඩක් නැති රෝගෙත් එක මගේ සම්බන්ධය නැහැ කියලා අත්හැරලා යන අන්න සංඛාර දුක්ඛේ දුක දැක්රා සංඛාර නිරෝධ කර ක්‍රම වේදී ගත්තායි ඊට අමුතුවෙන් කර්මස්ථානෙ කවුරුවත් දෙන්න දෙයක් නැහැ මේ ලෝකෙම පේන්න පටන් ගන්න ඕක තමයි තුන් ආකාරයෙන් කෝකින් හරි පේනවලු ඒක අනිත්‍ය වශයෙන් පේනවා ශ්‍රද්ධාදිකයට දුක වශයෙන් පේනවා වීර්යාදිකයට ඔය ආකාර අනත්ත වශයෙන් පේනවා අසාරත්තේ පේනවා ඔය කැඩිලා බිඳිලා ඉන්නකම දැකලා වෙනසෙන්නකම දැකලා මෙහෙම කරද්දී මම මේ උත්සාහ කරලා වීර්ය කරලා ප්‍රඥාවෙන් විවිධ කර කටයුතු කරලා මෙහෙවර අරක හොඳයි මේක හොඳයි මේක හරි ශ්‍රේෂ්ඨයි මේක මහා විද්‍යාවකින් ගොඩ නැගුනේ මෙහෙම එකක් ඕවා පස්සේ කියලා වැඩක් අත්තරින් වැලි විදිය ගියා අනත්ත දැකලා මෙන්න මේ ක්‍රම තුනේදී ඒ තව තමන් යන ක්‍රමේ තමන්ට පේන පටන් ගත්තාට පස්සේ දහම ඇස පහළ වුණාට පස්සේ අමුතුවෙන් කර්මස්ථාන හොයන්න දෙයක් නැහැ ඊට පස්සේ මොකද ඔහු කරන්නේ යන පේන්න පටන් ගන්නවා වැල නොකැඩි යා සතියෙන් තොරතරක් නැති වෙන්න පටන් ගන්නවා ක්‍රමක්‍රමී ඊට පස්සේ අධ්‍යක්ීම් ලබනවා අර සසල පුරුද්දට අත් නොහැරපු කෙලෙස් වලට ගිහිලා වැටෙනකොටම ආපහු අධ්‍යක්ීම හොඳ පහරක් වදිනවා ළමන හොඳ මොඩකම මෙච්චර දරදල තාශරයක් මම ඒක කරන්න ගියා මට හොඳ මට්ටු මට හොඳ මට්ටු තමන්ටම මට්ටු ගැන හිත හිතා මට්ටු වෙනවා මිස අනු මට්ටු කරන්න යන්නේ අන්න ආර්ය බුද්ධිලි තවස් ස්වභාවය මට හොඳ මට්ටු වැරදි වැඩ කරන්න ගියා ඔහුගේ ඇසුරට ගියා මට හොඳ මට්ටු අනුන්ගේ පලි ගන්න එක නෙමෙයි අහු වෙන්නේ තමන්ගේ විච වරද දැරගෙන අත්හැරිය නිදහස් වෙන්න වල එහෙම තමයි නිදහස් වෙන්නේ කාටවත් ගහන්න බයි කියන්නේත් නැහැ හෙඟිහිතා කරන්න යන්නේත් නැහැ තමන්ම කරන්න ගිය වැරදි වැඩෝලි තමන්ම මට්ටු වෙවි හැදෙනවා හැදිලා හැදිලා කරලා හිර මොකද අන්තිම මට්ටු වෙලා අන්තිම අවස්ථාව මොකද්ද සියල්ල අත්හැරින් වැඩි මිදින් නිදහස් උනා එදාට සවස් කරන්න දෙයක් නැහැ කියලා දැනගත්තා මේන් ඉහට මට්ටු කරන්න දෙයක් නැහැ සම්පූර්ණ මට්ටු කරලා ඉවරයි ජීවිතය බලාපොරොත්තු තවසාර නැහැ කියලා දකින්න දවසක් එනකන් හිත වැඩෙනවා මාර්ගඵල ලැබිලා පූර්ණ වෙලා යනවා ඕක තමයි අවසානයේදී කයිද ඉතින් මොකද කර්මස්ථාන ඉල්ලන කර්මස්ථාන එක එක ලායි ගල්ම ගන්න කර්මස්ථාන යන්තාකයක ඉන්නවද ඒ තාකල් ඔහු ලෞකිකත්වයේ ඉකුවපුරයි දැනක ඉඳගෙන
නිවන් දකින්න කර්මස්ථාන හොයයි. ඔය කියන වචන ඇහෙනකොට ඔය කර්මස්ථාන වාක්‍ය ඇහෙනකොට තමන්ට ගැළපෙන එක කොහොමද කියලා හොඳට තේරෙයි. ඔය තුලින් තමන්ට වැටහි තමන්ගේ ගති ලක්ෂණයට අනුව අර කියන ශ්‍රද්ධාතික වීර්යාතික ප්‍රඥාතික ගතියට අනුව ඔය සිය දහස් ගාණක් හරි කියන කර්මස්ථාන අතරේ තම තමන්ට ගැළපෙන හොඳට වැටහි නේවයි. මෙන්න මේක නම් හරියට මගේ අදහසට ගැළපෙලා පේනවා. අහම තමන්ට තේරෙනකොට ඔය තුලින් තේරුම් ගන්න. අන්න එහෙම තමයි මං මට ගැළපෙන එකම තේරුම් ගන්න මේක තේරුම් අරගෙන යනවා. අන්න එහෙම දැනෙන කටයුතු කරනකොට තමන්ට පේන්න පටන් ගනි යථාර්ථවත්ව මාර්ගය වැඩි නැහැ. අමුතුවෙන් කරන්න දෙයක් නැහැ. ඔය සප්ත විසුද්ධිය වැඩිලා තමයි පළවෙනි කොටසක් වෙලා තමයි සෝවාන් ඵලයටපත් වෙන්නේ. ඊට පස්සේ සප්ත විසුද්ධිය ගැන කියා දෙන්න දෙයක් නැහැ. ක්‍රමානුකූලව වැඩෙනවා. ditthi විසුද්ධිය ආරම්භලා පූර්ණ වෙවි වෙනවා. ඔය ඔක්කොම එකට හිටන් මාර්ග ඵලයේ පූර්ණ වෙනවා. ඉතින් පරප්‍රත්‍ය රහිත වුණා කියන්නේ නැවත අනුන්ගේ ප්‍රත්‍ය ලබන්න අවශ්‍යතාවයක් නැහැ. ඔය පූර්ණ භාවයටපත් වෙලා සකස් වෙලා එනවා ක්‍රමානුකූලව. මූල ධර්මය අහලා තේරුම් ගත්තට පස්සේ ඔය කියන මූල ධර්මයේ ධර්ම අවබෝධයත් එක්කලා ඉතුරු ටික ඔක්කොම සම්පූර්ණ වෙනවා. දැන් ඔය ටික යලි යලි තීකනකොට ඔය ධර්ම වැටෙහි අවබෝධය ලැබෙයි.